විපක්ෂනායක ධුරයට අමතරව පක්ෂනායක ධුරයද සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙන බව පැවසුනද අද එවැන්නක් දක්නට ලැබුණේ නැහැ. එහෙත් අද රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නිල තරුණ සංවිධානය වන යොවුන් පෙරමුණේ විධායක කමිටුව රැස් කර තිබුණා. ජනාධිපතිවරණයේ පසුබෑමකට ගියා කියලා අඩපණවෙන්ට උවමනා නැහැ. ඊළඟ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී 113ක් ඉලක්ක කරගෙන වැඩ කරන්නට උවමනා. දැන් තියෙන ඡන්ද ප්‍රතිඵල 90 මන්ත්‍රීවරු 105ක් 6ක් ලබා ගන්නට පුළුවන්. අපිට ලැබුණු ඡන්ද තියෙනවා බෞද්ධ මතය, මධ්‍යම පන්තිය, තරුණ. පළවෙනි එකට අපි සංඝයා වහන්සේ සමග සාකච්ඡා කළා තමයි අපේ වැඩසටහන් සකස් කරන්නට තියෙන්නේ. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සජිත් ප්‍රේමදාස නියෝජනායකතුමාට බාර දීලා තියෙනවා. කොමිටියක් පත් කරා පක්ෂේ අනාගත ගමන ගැන. මොකද මමත් කියන්නේ දැන් ඉන්නවා දෙවනි පෙළක්, එයා ඉදිරියට ගෙන යන්නලා මේ මැතිවරණයට අපි යන්න තියෙන්නේ. අපිට පුළුවන් දැන් අලුත් මූණු කීපයක්ම පෙන්වන්න. නායකතුමා ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? මේ අතර අපකල විමසුමකදී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ පාර්ලිමේන්තු මැතිවරණයට පිවිසෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂ නායකත්වයෙන් බවයි.